සබරගමු සහ බස්නාහිර පළාත්වලත් නුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අම්බලන්ගොඩ ගලගොඩ නව ජනපදයේ නිවාස පහකට අකුණු සැර වැදීමෙන් අලාභහානි සිදු වුණා. අපවාර්තා කරු පැවසුවේ එක් නිවසක සිටි මවකට සහ දියණියකටද අකුණු අනතුරු හේතුවෙන් සුළු තුවාල සිදු ඇති බවයි. එමෙන්ම අදාළ නිවාසවලට අකුණු සැර වැදීම හේතුවෙන් විදුලි උපකරණ රසකටද හානි සිදුව තිබෙනවා. මේ අතර ඇල්පිටිය ඇල්ල තනබද්දේගම ප්‍රදේශයේ වර්ෂාවත් සමග ඇති වූ අකුණු අනතුරු හේතුවෙන් නිවසක් තුල ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න හේතුවෙන් නිවසේ තිබූ භාණ්ඩ සියල්ලම පහේ ගිනිගෙන විනාශ වී තිබුණේ මෙලෙසින්. පොත්පත් දරුවන්ගේ ඇඳුම් කැඩුම් උපැන්න සහතික මොනවාකට ඉතුරු වෙලානේ. මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටද ඊයේ පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. අපවාර්තාකරු සඳහන් කළේ ඒ හේතුවෙන් කින්නියා ප්‍රදේශයේ එක් නිවසක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි.